పతంగము శ్రీలంక మగన్ పతంగము సెప్టెంబర్ 21 వెనిదాట మడలకు విశ్వాసక్తి వెనవా మేత కాలే ప్రథమ వతావట అంపార డిస్ట్రిక్కే అతి దేవంతమ జాగ్రహణయ అపి లబన్నే అంపార మెతివరణ కొట్టాసే ముల్ కరగిన అనివార్యం ఒకటి కియన్న కెమతి అంపార వగేమ కల్మునే సమంతురే పొదువిల్ ఆసన అపి జాగ్రహణే కరను మతక తబాగండ ఏ జాగ్రహణయ జనతా జాగ్రహణయ ఏ జాగ్రహణయ ఉబగే జాగ్రహణయ ఏ జాగ్రహణయ అంపార డిస్ట్రిక్కే దుక్విందిన జనతావగే జాగ్రహణయ విశేషన్మ మా మే అవస్థావే కియన్న కమతి వెరగత్ కరుణు కీపయా అంపార దీవునువీమ పడంగత్తే రణసింగ ప్రేమదాస మెతితుమాగే గమ్ముదా సంకల్పే తుల మా విశేషం మదక్కరన్నట ఓన పీదారత్న మెతితుమా ఏవగేమ గలపత్తి మెతితుమా ఏవగేమ అపిట హిటియా మంత్రివరి బక్మీవేవ మంత్రితుమా మే తుంగొల్ల తమై మే అంపార ఆసనేట సేవావ ఇష్టకరే విశేషన్మ మా ఒకటి కియన్న కమతి రణసింగ ప్రేమదాస మెతితుమాట సంపూర్ణ కరన్నట బెరివును వెడకొటస అనివారెన్ అంపార డిస్ట్రిక్కే అంపార కల్మునే సమంతురే మెతివరణ కొట్టాస హతరమ పొతువి లతులువ వసం పంసియ తునేమ గమ్ నియం గమ్ నగర నమస్య పణ సతరేమ మే అంపార డిస్ట్రిక్కే శక్తిమత్ శీఘ్ర సంవర్ధనేకట అపి లక్కరణువా మై కీనక మమ్మే అవస్థావే ప్రకాశకరణువా మం కెమతి పలవిని కారణావ హెటియట గోవి జనయా వెనువెన్ అపి కరన్నట బలాపొరుత్తుని వెడకొట సిదిరి పత్కరన్ పాస్కు ప్రహారే కరోనా కోవిడ్ వ్యసనే రట బంకొలొత్వీమ మే త్రిత్వ వినాశే తుల గోవి జనతావగే జన జీవిత వినాశమున కాబణిక పోర వంచావ నెనో పోర వంచావ మే తత్వం తుల హొనిన్ జీవత్తును గోవియాగే జన జీవితే ఖడా వెటున మంగోబట కియన్న కమతి అపే రజయక్తుల ప్రమితియన్ ఇహల పోహర కిలో పణహె మిటియ గోవి జనతావట రూపాయ 1500 లబా దెన్నట అపి కటియుతు కరనవా ఏ వగేమ తెల్ పోహర ఒబట దరాగత హకి బిలకట లబా దీలా మే క్రియాత్మక కరన పోర సహన వెడసటహన కళుకడ ముదలాలిలాగే గ్రహణయట లక్ నొవి గోవి జన సేవా మధ్యస్థాన హరహా వినివిద భావెన్ యుక్తవ గోవి జనతా లబా దినట అపి కటియుతు కరన ఏ వగేమ విశేషన్మ వీవలట అపి సహధికమి లక్ లబా దినవా అది బలండ నాడు హోవేవా సంబ హోవేవా కీరి సంబ హోవేవా కెకులు హోవేవా గోవియాట లెబెన్నే ఇత్తామత్మ అసాధారణ మిల సహల్ బవట పత్కల్లా పారిభోగి గేట వికునవా విశాల ముదలగట గోవియాత్ పారిభోగి గేటత్ మే ఎల్లవెన మరు పహర ఇవత్ కరలా గోవియట సాధారణ విలక్
පාරිභෝගිකයාට සාධාරණව මුදලට ගන්න සහල් ටික ඒ වාතාවරණය අපි සකස් කරනවා. මෝල් මාෆියාව සහ මුලින්ම අපි පරාජය කරනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. QR කෝඩ් එක උපයෝගී කරගෙන ගොවි ජනතාවට, ධීවර ජනතාවට, ත්‍රිරෝද රථ හිමියන්ට, පාසල් බස් රථ සේවාව කරන අයට, ශක්ති හාල් මෝල් හිමියන්ට අපි ඉන්ධන සහනාධාරය අනිවාර්යම ලබා දෙනවා. ඒ වගේම ඛේදවාචකයන් ගණනාවක් තුල පීඩනයට අසහනයට ලක්වුණු ගොවි ජනතාවගේ වගානය අපි කපා හරිනවා. දැන් කුහකය කොට්ටාසයක් අහනවා වගානය කපා හරින්න පුළුවන්ද? මං අහන්න කැමති මේ අම්පාරෙම ඉන්නවා, මං නම් කියන්න යන්නේ නැහැ, ඇප නැතුව කිසිම සුරක්ෂිත භාවයක් නැතුව කෝටි ප්‍රකෝටි ගණන් ණය අරගෙන පොලු තියපු ලොකු ලොකු ධනවතුන් ඉන්නවා. හැබැයි ඒගොල්ලොන්ට ණය කපා හරගන්න පුළුවන් ඒගොල්ලොන්ගේ බලවත් සම්බන්ධකම් නිසා, බලවතුන් සමග තියෙන සම්බන්ධකම් නිසා, ධන කුවේරින් සමග තිබෙන සම්බන්ධකම් නිසා, මහ පොළොවට පය ගහලා ජීවත් වෙන ඔබ වැනි පුංචි මිනිස්සුන්ට ඒ බලය නැහැ. හැබැයි ඔබට බලයෙන් අවස්ථාව වෙනවා සැප්තැම්බර් 21 වෙනිදාට. අම්පාරේ ජනතාව තීන්දුව කරන්නට ඕන. කෝටි ගණන් ණය අරගෙන පොළු තියපු ඒ අයගේ ණය කපා හරින යුගයකට වරම දෙනවද? එහෙම නැත්නම් පොඩි මිනිහත් එක්ක, ගොවියත් එක්ක, ධීවරයත් එක්ක, කම්කරුවත් එක්ක, වැඩ කරන ජනතාවත් එක්ක, ව්‍යවසායකත් එක්ක එකට හිටගන්න සජිත් ප්‍රේමදාසයි, සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායමත් එක්කයි ඉන්නවද කියන එක ඔබට තීන්දුව කරන්නට අවස්ථාව ලැබෙනවා. මම මේ ස්ථානයට එන්නට ඉස්සෙල්ලා මම ගියා මේ නගරේම තියෙන මධ්‍ය පරිමාණයේ කර්මාන්ත ශාලාවකට, හැඩකාර පුද්ගලික සමාගම. මගේ තාත්තගේ ඇඟලුම් සංකල්පය තුල යමින් මැෂින් 200ක් මහිතනේ දරුවෝ 250ක් විතර තරුණ තරුණියන් රැකියා කරනවා. මට කිව්වා තව මැෂින් 800ක් දාලා 800කට රස්සා දෙන්න පුළුවන්, අවශ්‍ය අක්කර එකහමාරක ඉඩමක් පමණයි කියලා. 21 වෙනිදා ජයග්‍රහණය කරනකොට ඊළඟ මොහොතේ සිට තවත් අලුතෙන් රැකියා 800ක් මේ අම්පාර නිර්මාණය කරන්නට කැපවෙන හැඩකාර ගම්මා ගාමන්ට් එකට, හැඩකාර පුද්ගල සමාගමට අපි ඒ ඉඩම ලබා දෙනවා. ඒක තමයි ව්‍යවසාය තත්ත්වයට, නිෂ්පාදන කර්මාන්තයට පහසුකම් සපයනවා කියන්නේ. ඔබ සියලු දෙනාම දන්නවා ජනසවිය වැඩසටහන දුප්පත්කම තුරන් කරන්නට බොහෝ සේ ඉවහල් වුණා. නමුත් මේ වන විට පැහැදිලි දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් රටේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි ජනසවිය, සමෘද්ධිය, අස්වැසුම, ගැමිදිරිය වැනි දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන් සියල්ලක්ම
ඒවෙන් ගත යුතු හොඳ දේ අරගෙන අපි අලුත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනකට මුල පුරනවා. හොඳට අවබෝධ කරගන්න, ඒක නිකම්ම නිකං සල්ලි බෙද බෙද යන වැඩසටහනක් නෙවෙයි. මාස 24ක් අපි සහන ආධාරය දෙනවා. ඒ මාස 24ේ සහන ආධාරයත් එක්ක ඊට අමතරව අපි ලබා දෙන විවිධ පහසුකම් සහිතව දුප්පත්කමෙන් දුප්පත් ජනතාව මිදෙන්නට ඕන. කවුරුත් කැමති නැහැ සදාකාලිකව දුප්පතුන් වෙන්න. කවුරුත් කැමති නැහැ සදාකාලිකව රජයක වහලුන් වෙන්න. රජෙන් ලබා දෙන දීමනා මත යැපෙන්න අපේ රටේ අභිමානවත් ජනතාව කැමති නැහැ. ඒ නිසා අලුත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනේ ප්‍රධාන අංශ පහක් තියෙනවා. පාරිභෝජනය, ඔබගේ පවුලට, පවුලේ සමාජිකින්ට හොඳ සෞඛ්‍ය සම්පන්න භාවයක් ලබා ගන්න හොඳට කාලා ජීවත් වෙන්නට ඕන. පාරිභෝජනය, කන්සම්ෂන්. ඒ වගේම ඔක්කොම මුදල් කාලා බීලා ඉවර කරන්න බෑ, ඉතුරු කරන්නත් ඕන. සේවිංස්, ඉතිරි කිරීම. ඒට අමතරව දුප්පත්කමෙන් මිදෙන්නට ආයෝජනය කරන්නට ඕන, ඉන්වෙස්ට්මන්ට්ස්. ඒ විතරක් නෙමෙයි, දුප්පත් හැම දෙනාම රටේ නිෂ්පාදන ක්‍රියාවලියට දායකත්වයක් ලබා දෙන්නට ඕන. ප්‍රොඩක්ෂන්, ඒ තමයි හතරවෙනි ගුණාංගය. පස්වෙනි ගුණාංගය, දුප්පත් උනත් ඔබ නිෂ්පාදනය කරලා අපනයන ශේෂ්ත්‍රයට යොමු වෙන්නට ඕන. එක්ස්පෝර්ට්ස්, මෙන්න කොටස් පහ. පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම, නිෂ්පාදනය, අපනයනය. හැම මාසකම මාස 24ක් දක්වා මෙරට දුප්පත් ජනතාවට එක පවුලකට රුපියල් 20,000 බැගින් ලබා දෙන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ඒ 20,000 ලබාගෙන මාස 24ක් පුරාවට පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම, නිෂ්පාදනය, අපනයනය කියන ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරලා ඔබ අනිවාර්යයෙන්ම දුප්පත්කමින් මිදෙන තත්ත්වයකට අපි ගෙනේනවා. මේ අම්පාර වගේ ප්‍රදේශයක් ගත්තහම මිරිදිය මත්ස කර්මාන්තය වම්මියුරෙත් දකුරියුරෙත් ක්‍රියාත්මක වෙනවා. කොණ්ඩවටුවාන, හිමදුරාව, අම්පාර කරංගාව, පන්නල්ගම, අම්බලංගොය, එක්ගල්ඔය, පල්ලම්ඔය, 60 දශකයේ මත්ස අභිජනන මධ්‍යස්ථානයකුත් ක්‍රියාත්මක වුණා. ඒ නිසා විශේෂයෙන්ම කරදිය දීවර කර්මාන්තය වැල්ලකර ප්‍රදේශයේ රට අභ්‍යන්තරයේ ඔබ ජීවත් වන බල ප්‍රදේශයේ මිරිදිය මත්ස කර්මාන්තයත් ප්‍රචලිත කරන්නට නව තාක්ෂණය ඔස්සේ ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි අදහස් කරනවා. බඩීරුංගු මුං සෝයා වගාව ප්‍රචලිත කරලා අපේ වැඩපිළිවෙලක් තුල පාසල් දරුවන්ට ලබා දෙන ආහාර වේලක් දේශීය ගොවියක් බද්ධ කරලා ඒ ආකාරයෙන් බඩීරුංගු සෝයා මුං ගොවියක් ශක්තිමත් කරන්නට අපි අපකප වෙනවා. අධ්‍යාපන ශාස්ත්‍රයේ වැඩි දියුණු කරනවා. ඌව වෙල්ලස හෝ නැගෙනහිර අග්නිදිග විශ්වවිද්‍යාල මේ දෙකටම හෝ අනුබද්ධ විශ්වවිද්‍යාල මණ්ඩපයක් අපි අම්පාරේ ආරම්භ කරනවා. කැම්පස් කොලෙජ් එකක් අපි ආරම්භ කරනවා. හාඩි ආයතනය වගේ වෘත්තීය පුහුණුව වගේම කළමනාකරණ පුහුණුව ප්‍රවර්ධනය කරන අලුත් ආයතන අපි නිර්මාණය කරනවා. සංචාරක කර්මාන්තය මේ ප්‍රදේශයේ වනජීවී ශාස්ත්‍රයක්, සංස්කෘතික ශාස්ත්‍රයක්, ස්වභාව සෞන්දර්යයක් ඒකරාශී කරගත් නව සංචාරක සැලැස්මක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම මතක් කරන්න කැමති
මේ ප්‍රදේශයේ සේවය කරන සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයේ නිලධාරීන් විශාල ප්‍රමාණයක් සිටිනවා. පහුගිය දවසක ආණ්ඩුව කූට උපාය මාර්ගයක් හරහා සිවිල් ආරක්ෂක නිලධාරීන්ට ලක්ෂ 30ක තුටුපඳුරක් දීලා ගෙදර යවන්නට උත්සාහ දැරුවා. ඒ කූට උත්සාහය පාර්ලිමේන්තුවේ පරාජය කරේ සජිත් ප්‍රේමදාසත් සමගි ජනබලවේගේ අපේ කණ්ඩායමත් මගේ කණ්ඩායමත් කියන එක මං ඔබට මතක් කරන්න කැමතියි. එහෙම ලක්ෂ 30ක් ගෙවලා සිවිල් ආරක්ෂක නිලධාරීන්ව බෙල්ලෙන් අල්ලලා දොට්ට දමන ප්‍රතිපත්ති අපි ක්‍රියාත්මක කරන්නේ නැහැ. ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමට අවශ්‍ය නම් ඒ නිලධාරියා කරපු සේවයට ඒ වටිනාකමක් ලබා දීලා ඒක ක්‍රියාත්මක කරන්න ස්වේච්ඡාවෙන් කැමැත්තක් තියෙනනම් පමණක් අපි ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම මම රජයේ නිලධාරීන්ට කියන්න කැමතියි, සමස්තයක් හැටියට ගත්තොත් 24%කට වැඩි වැටුප් වැඩි කිරීමක් අපි කරනවා. ජීවන වියදම් බීමනාව 18,900 ඉඳලා 25,000 දක්වා වැඩි කරනවා. ඒ වගේම අවම රාජ්‍ය සේවක වැටුප 57,500 බවට පත් කරනවා. සංයුක්ත දීමනා ලබා දෙනකොට පඩි ලබා දෙන දිනීමේ ක්‍රියාත්මක කරන්නට අපි සැදී පැහැදී සිටිනවා. ඒ වගේම විශේෂයෙන්ම පොලිස් ක්ෂේත්‍රය ගත්තොත් දැන් ඡන්දෙහිඳ ලැබිලා තියෙනලු 28,000ක බටාවක්. හැබැයි බටා එක නතර වෙනවලු ඡන්දෙන් පස්සේ. පොලිස් සේවය මේ කරන විශිෂ්ට සේවාවට මේ ලබා දෙන බටා එක අපි ඡන්ද ගුණුවක් හැටියට දුන්නු බටා එක ඉදිරියටත් ඡන්දෙන් පසුවත් ක්‍රියාත්මක කරන්නට අපි කැප වෙනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. පොලිස් ශේෂ්ත්‍රයේ උසස් වීම ප්‍රශ්නයට අපි විසඳුම් ලබා දෙනවා. විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදා ශේෂ්ත්‍රය තුළ 1 rank 1 pension වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට අපි සැලසුම් යොදලා තිබෙනවා. විශේෂයෙන්ම රටදෑ වෙනුවෙන් ඒ වීරෝදාර කර්තව්‍ය නිශ්චය කරපු අපේ ආරක්ෂක අංශය අපි හැමදාම රැක ගන්නවා. අම්පාර නගරය වාණිජ නගරයක් බවට පත් කරනවා. රාජ්‍ය සේවකින් ලබා දුන්නු තීරුබදු සහනය බලපත්‍රය ලබා දෙනවා. සින්නක්ක රොප්පු ප්‍රශ්නය අපි විසඳනවා. මම දන්න හැටියට මම නිවැරදි කරන්න වැරදි නම් තවමත් මේ අම්පාර නගරය වනජීවි කොටසක් අයින් කරා, අයින් නොකරපු කොටසකුත් තියෙනවා. ඒ ඉඩම් ප්‍රශ්න ටික අපි විසඳනවා. අනිවාර්යෙන්ම අම්පාර පුරවරයේ ජීවත් වන අයට සින්නක්ක රොප්පුව මේ අතපත ගගා නෙමෙයි කඩිනමින් ක්‍රියාත්මක කරන්නට ජනාධිපති ඉඩම් කාරක සාධක බලකායක් අපි නිර්මාණය කරනවා. ජනාධිපති ඉඩම් කාර්ය සාධක බලකාය හරහා ඉක්මනින් ඔප්පු ලබා දීම ඉෂ්ට කරනවා. විදේශ රැකියා ඒජන්සි ඒ හොර කණ්ඩායම් වල ග්‍රහණයට ලක් වුණු විශාල ප්‍රමාණයක් මේ අම්පාරේ ඉන්නවා. විදේශ රැකියා හොර ජාවාරම නතර කරලා හොඳ රටවල් වලට අපේ තාරුණ්‍යයට විදේශ රැකියා සඳහා යන්නට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම රාජ්‍ය ශේෂ්ත්‍රයේ ගුරුවරුන් මුහුණ දෙන අධ්‍යාපන ශේෂ්ත්‍රයේ අනත්‍යන ගුරු විදුහල්පති ගුරු උපදේශක ගුරු අධ්‍යාපනඥ ගුරු සංවර්ධන නිලධාරී අධ්‍යාපන පරිපාලන මේ අංශ ගණනාවකම තිබෙන වැටුප් ප්‍රශ්නවලට අපි විසඳුම් ලබා දෙනවා. සංවර්ධන නිලධාරීන්ට අවශ්‍ය සේවා ව්‍යවස්ථාව ප්‍රමුඛ
එයාගේ අයිතිවාසිකම් සාක්ෂාත් කරන්නට අපි කටයුතු කරනවා. දීපව්‍යාප්ත සේවා සඳහා රජයේ නිලධාරීන්ට ලියන්නට පුළුවන් විභාග ප්‍රමාණය දෙකට සීමා කරන්නේ නැතුව අපි ඉහළ දමනවා. මෙන්න මේ යනාදී අංශයන් වලින් අපි අපේ සේවාව ඉදිරියට ගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. ආදරණීය මිත්‍රවරුනි, මම දැක්කා එක දරුවෙක් රට වටේම කිලෝමීටර් 1500ක් පයින් යනවා. ශහමිල් ෂහීඩ් මැතිතුමා හොඳ තරුණේ රට වටේම කිලෝමීටර් 1500ක් ඇවිද්දා. ජාතික සමගිය වෙනුවෙන් ජාතීන් අතර රාගම් අතර ජන කොට්ටාස අතර මිත්‍රත්වය ඇති කිරීම වෙනුවෙන් මේ වගේ මැතිවරණයකට සහභාගී වෙනකොටත් ප්‍රතිපත්ති මේ වශයෙන් අපි වෙනස් වුණත් අනෙක් පාක්ෂිකින්ටත් ගරු කරමින් මහත්මා ගුණාංගයන් වලින් සමන්විත විශිෂ්ට ජන සමාජයක් නිර්මාණය කිරීම සඳහා ශහ්මිල් ෂහීඩ් මැතිතුමා ඒ තරුණයා ඒ කරපු විශිෂ්ට ක්‍රියාවට අපි සියලු දෙනාගේම ශීර්ෂ ප්‍රණාමය ගෞරවය මේ අවස්ථාවේ පුද කරනවා. ඇත්ත වශයෙන්ම එතුමා අපි වැනි දේශපාලඥින්ටත් ආදර්ශයක් කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. එනිසා හිතාදර මිත්‍රවරුනි, අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර ජනතාවට මම කියන්නේ බය වෙන්න එපා. ඔබව මන් රැක ගන්නවා, ආරක්ෂා කරනවා, ශක්තිමත් කරනවා. සම්මන්තුරේ ජනතාවට මම කියනවා බය වෙන්න එපා. ඔබ මම රැක ගන්නවා, ආරක්ෂා කරනවා, ශක්තිමත් කරනවා. කල්මුණේ ජනතාවට මම කියනවා බය වෙන්න එපා. ඔබව මම රැකගන්නවා, ආරක්ෂා කරනවා, ශක්තිමත් කරනවා. පොතුවිල් ජනතාවට මම කියනවා බය වෙන්න එපා. ඔබව මම රැකගන්නවා, ආරක්ෂා කරනවා, ශක්තිමත් කරනවා. මම විශ්වාස කරනවා මෙදාපාර අම්පාර දිස්ත්‍රික්කෙන් ඓතිහාසික දැවැන්ත ජනවරමක් අප වෙත ලැබෙනවා නොඅනුමානයි. මේ ජයග්‍රහණය තුල මම ඔබට පොරොන්දු වෙනවා, මමත් මගේ කණ්ඩායමත් මේ ජයග්‍රහණය මේ ජනතාවරම අපේ ජීවිතවලටත් වැඩිය රැකගනිමින් ඔබ අප වෙත ලබා දෙන ඒ ගරුත්වය ආරක්ෂා කරමින් අම්පාර දිස්ත්‍රික්කයේ ආසන 4 පළාත් පාලන සභාව 20 පළාත් පාලන කොට්ටාස 225 ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 20 වසම් 503 ගම් නගර 954 ජාති ආගම් කුලමල පන්ති පක්ෂ ભેදෙන් තොරව අපි ඔබව රකින්නවා. අම්පාර දිස්ත්‍රික්කය සංවර්ධනය කරනවා. එපමණක් නෙමෙයි, මේ රටේ දේපල සම්පත් හොරා කාපු මේ රටේ මුදල් ධනය හොරා කාපු සියලුම දෙනා නීතිය හමුවට ගෙනෙනවාමයි. ඒක සජිත් ප්‍රේමදාසටත් සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායමටත් කිසිම පැකිලීගමකින් තොරව කරන්න පුළුවන්. ඒ මොකද සමගී ජන බලවේගය හොරු එක්ක ඩීල් නෑ. සමගී ජන බලවේගය හොරු එක්ක ඩීල් නෑ. සමගී ජන බලවේගය හොරු එක්ක ඩීල් නෑ. ජනාධිපති කමට අගමැති කමට අපේ ආත්මය ඔබගේ උරුමය පාවා දුන්නේ නැහැ.
ඒ නිසා මගෙන් අහනවා ඇයි වගකීම බාරගත්තේ නැත්තේ කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම මන් දන්නවා මට වගකීම රටේ ජනතාව ඡන්දෙන් දෙනවා. ඡන්දෙන් දෙන්නේ. මට පින් ජනාධිපති කෙනෙක් වෙන්න අවශ්‍ය නැහැ. මට අනුප්‍රාප්තික ජනාධිපති කෙනෙක් වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි මතක තබා ගන්න ජනාධිපති කමට ගිය දවසේ ඉඳලම ඔහු මොකද්ද වුනේ? මේ රට හොරකම් කරපු හොරුන්ගේ දොරටු පාලකයා හොරුන් රකින පොලිස්පති බවට පත් වුණා. හොරුන්ට රැකවරණය ලබා දෙන කඳවුරේ ගේට්ටුව ළඟ ඉඳගෙන හොරු රැක්කා, හොරු ආරක්ෂා කරා. මතක තබා ගන්න අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාරේ සමන්තුරේ කල්මුනේ පොතුවිලින් ඔබගේ විශිෂ්ට ජනවර්ම තුලින් මේ රටේ පොදු ජන යුගය නිර්මාණය වෙනකොට අනිවාර්යෙන්ම බේදෙන් තොරව හොරුන් අල්ලනවා. හොරු හොරා කාපු සම්පත් ටික රටේ තරුණ පරපුර වෙනුවෙන්, දරු පරපුර වෙනුවෙන්, මව් පරපුර වෙනුවෙන්, පුරවැසි පරපුර වෙනුවෙන්, මතු පරපුර වෙනුවෙන් ආයෝජනය කරනවාමයි කියන එක ප්‍රකාශ කරමින් සමගි ජන බලවේගයට, සමගි ජන සන්ධානයට ජය වේවා, ජය වේවා. අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාව කිසිදාක අමතක කරන්නේ නැහැ. කරන්න තියෙන යුතුකම් සම්භාරය අනිවාර්යෙන්ම ඉටු කරනවා. නැවතත් වරක් ගෙවල් හදන යුගය බිහි කරනවා. හැම ප්‍රාලේ කොට්ටාසයකටම නිෂ්පාදන කර්මාන්ත ශාලා ගෙනෙන යුගය බිහි කරනවා. පෙර පාසලේ ඉඳලා විශ්වවිද්‍යාලය දක්වා නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරනවා. ජය වේවා, ජය වේවා, ජය වේවා, ජය වේවා. අනාගත ජනාධිපතිතුමන්ට, සජිත් ප්‍රේමදාස මැතිතුමාට, සජිත් ප්‍රේමදාස මැතිතුමාට, අනාගත ජනාධිපතිතුමන්ට, සජිත් ප්‍රේමදාස මැතිතුමන්ට. කඳුළු බිඳුවක මහ වරක් දැනෙන මිනිසා, පුංචි සිනාරල්ලක මහ ලස්සන දුටු මිනිසා, පුංචි පුංචි දේ තුල මහ මහිම දකින මිනිසා, පුංචි මිනිස්සුන් ගැන කැක්කුමක් තියෙන ¡Gracias!